समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्य कामं पतामि निरयं बुद्धपादो अवांसिरो नानरियं करिष्यामि हन्तपिण्डं पटिग्गहातीति। अति पूजनीय अति गौरवनीय අපට අවසරයි අපේ උඩගම සුමංගල අපේ හාමුදුරුවන් වහන්සේ ඒ වගේම අපේ ගෞරවනීය රේවත හාමුදුරුවන් වහන්සේ ඒ වගේම අපේ ගෞරවනීය සුමේද හාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය වත්තනීය මහා සංඝරත්නයන් අවසර සදාවන්ත සත්පුරුෂ පින්නතුනි අද සිකුරාද දවස අපේ ජාතක කතා ධර්ම දේශනය පවත්වන දවස ඉතින් ජාතක කතා ධර්ම දේශනාවන්හි පිළිවෙලින් අපි ජාතක පොතෙහි ජාතක කතාවන් දේශනා කරගෙන ආවා. අද දේශනා කරන්නේ 39 වෙනි ජාතකය. කදිරංගාර ජාතකය. කදිරංගාර ජාතකය. එතකොට කදිරංගාර කියලා කියන එක හඳුන්වන්නේ අඟුරු වල ගිනි අඟුරු වලක්. එතකොට මේ ජාතක කතාව පිළිබඳව කරුණු නම් මේ පිළිබඳව මතක් කරනවා නම් ජාතක කතාව දේශනා කරන්නට හේතුව බොහොම දීර්ඝව තියෙන හේතුවක් එම වුණත් අපි ඒ කරුණු ටිකත් සිහිපත් කරමු. ඒ සිහිපත් කරගෙන ජාතක කතාවත් අපි ශ්‍රවණය කරමු. මේ ජාතක කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සවැත් නුවර චීතවනාරාමේදී අරමුණු කරගන්නේ අනීපිටු සිටුතුමාණන්. මේ ජාතක කතාව ඒ දේශනා කරන්නට හේතු වුණු කාරණයේ පිළිබඳව සිහිපත් කරනකොට අපි කවුරුත් දන්නවා අනීපිටු සිටාණන් 54 කෝටියක් ධනිය වියදම් කරලා චීතවනාරාමේ සකස් කළා. 54 කෝටියක් ධනිය වියදම් කළා චීතවනාරාමේ සකස් කරන්නට. එන් ජේතවනාරාමේ සකස් කරලා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ජේතවනාරාමේ පූජා කළා. මේව පූජා කළා නතර වුණේ නෑ අනේපුට සිටාණන් සිටුතුමා තමන්ගේ නිවසෙත් නිරන්තරයෙන් දන් දුන්නා. උදේ කාලී හාමුදුරන් වහන්සේලා 500 නමකටම ආසන පනවල තියෙනවා. දවල් කාලෙත් 500 නමකට තියෙනවා. සඳේ කාලෙත් 500 නමකට ආසන පනවල තියෙනවා. එතකොට හිතන්නට 500 නමකට ආසන පනවල සූදානම් කරලා තිබුණාට ඊටත් වඩා වැඩියෙන් හාමුදුරුවරු වඩිනවා. ඒ සියලු දෙනා වහන්සේලාටම දානීය ගිලන්පස අවශ්‍ය කරන දේවල් උදේ දිවා කාලයේහි සඳේ කාලයේහි මේ අනේපිටු සිටානන්ගේ නිවසේහි මේ පූජාවන් සිද්ධ වෙනවා. මේ අනේපිටු සිටානනොත් බුදුරජාණන් වහන්සේ දකින්ට උදේ කාලි දිවා කාලි සඳේ කාලි මේ අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ දකින්ට යනවා. මේ බුදුරජාණන් වහන්සේ දකින්ට යනකොට නිකම්ම යන්නේ නැහැ. මොන මොනවා හරි අරගෙන යනවා. ඉතින් උදේ කාලයේදී කැඳපත් ආදී දේවල් ඒ වගේම සඳේ සමයක යනවනම් ගිතෙල් චතු මදුර ආදී ඒ මහා සංඝරත්නයට පරිභෝග කරන්න පුළුවන් දේවල් සුවඳ මල් ඒ වගේ ඒ විදිහේ නොයෙකුත් දේවල් අරගෙන
මේ ජේතවනාරාමයට අනේපිට සිටුතුමා යන්නේ. අනේපිට සිටුතුමා ජේතවනාරාමයට යනකොට පුංචි හාමුදුරන් වහන්සේලා අනේපිට සිටානන් ළඟට එනවලු. අනේපිට සිටානන්ගේ අත දිහා බලාගෙන ඒ මොකද පුංචි හාමුදුරන් වහන්සේලාට නොයෙක් නොයෙක් දෑ මේ අනේපිට සිටානන් ගිහිල්ලා දෙනවා. ඉතින් දිවා කාලේ රස කැවිලි වාගේ ඒවා මේ විදිහේ නොයෙක් පුංචිව දෙන්න නිසා පොඩි පුංචි හාමුදුරන් වහන්සේලාත් අනේපිට සිටානන්ට බොහොම ප්‍රියශීලීව කටයුතු කළා. ඉතින් මේ විදිහට මේ කාලය ගත වුණා. අනේපිට සිටානෝ සිටු මාලිගය සත් මහල් ප්‍රාසාදයක්, මහල් හතකින් යුක්ත සිටු මාලිගාවක්. මේ සිටු මාලිගාවේ තියෙනවා සිටු මාලිගාවට ඇතුල් වෙන්න දොරටු හතක්. ඉතින් මේ දොරටු හතෙන් හතරවෙනි දොරටුෙහි වාසය කරනවා දේවතාවෙක්. ඒ දේවතාවා සමහර තැන්වල අපි අහලා තියෙනවා දේවතා දුවක් කියලා, මේකේ දේවතාවෙක් කියලා හඳුන්වනවා. මේ දේවතාවා සතරවෙනි දොරටුවේ වාසය කරන්නේ. නමුත් මේ දේවතාවා සම්‍යද්දෘෂ්ටික නෑ, මිත්‍යා දෘෂ්ටිකයි. අපි දන්නවනේ අනේ පිටුසුටානන්ගේ පුත්‍රයා කාල නමිති පුතා මේ මුලදී බුදුහාමුදුරුවෝ ගැන පැහැදුණු කෙනෙක් නෙමෙයි. පසුව තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදුණු කෙනෙක් බවට පත් වෙන්නේ. මේ සතරවෙනි දොරටුවේ ඉන්න මේ දේවතාවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් සංඝරත්නය පිළිබඳවත් ධර්මරත්නය පිළිබඳවත් පැහැදිලා නැහැ. ඉතා මෙයාට හරි ප්‍රශ්නයක් හාමුදුරුවන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා, අග්‍ර ශ්‍රාවක වහන්සේලා, අසූ මහා ශ්‍රාවකීන් වහන්සේලා අනේපිට සිටානන් සිටුතුමානන්ගේ නිවසට නිරන්තරයෙන්ම පිණ්ඩපාතේ වඩිනවා, දානිට වඩිනවා. ඒ නිසා මේ සතරවෙනි දොරටුවේ ඉන්න දේවතාවට සිද්ධ වෙනවා නිතරම දොරටුවේ පැහැලා තමන්ගේ ධර්ම අල්ලනොත් අරගෙන පහතට වෙලා ඉන්න. ඉතින් මේ බෝමාටු දෙවිවරු, මේ බෝමාටු දේවතාව මේ විදිහට මේ ගෘහයේ, එතකොට අපට හොඳට තේරෙනවා ගෙවල් වලට අධිගෘහිතව වාසය කරන දෙවිවරු ඉන්නවා. මේ දේවතාව මිත්‍යා දෘෂ්ටික නිසා බොහොම හිත වේදනාවට පත් කර ගන්නවා නිතර හාමුදුරන් වහන්සේලා වඩින එක පිළිබඳව. මොකද අර දොරටුවේ ඉහළට වෙලා උඩට වෙලා ඉන්න බෑ මහා සංඝරත්නය වඩිනකොට. ඒ නිසා මේ දොරටුවෙන් පහළට බහිනවා. මේම මෙහිම කටයුතු කරනකොට මේ දේවතාව කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ නිතර හාමුදුරුවරු නිතර මේ සිටු මාලිගයට වඩින එක නතර කරවන්න ඕනේ කියලා. එහෙම කල්පනා කළා. මොකද කරන්නේ, භාණ්ඩාගාරික තුමා හම්බෙන්න යනවා. ගිහිල්ලා මධ්‍යම රාත්‍රියක භාණ්ඩාගාරික තුමා යහනේ ඉන්නකොට කමලුකා මේ ඒ හිටපු කාමරේම ආලෝකමත් කරගෙන ගිහිල්ලා කියනවා, මම මේ හතරවෙනි දොරටුවේ ඉන්න දේවතාව අනේපිටුතුමාගේ මාලිගාවේ. ඉතින් මේ අනේපිටු සිටානු නිකන් ධනිය නාස්ති කරනවා. දැන් 54 කෝටියක් වීදම් වුණා මේ ජේතවනාරාමයේ. ඉන් හාමුදුරුන්ටත් නිතර දන් දෙනවා. මේ නිසා අනේපිටු සිටානු දැන් ධනිය හම්බ කරන්න වෙහෙසෙන්නේ නැහැ. ඒවා පිළිබඳව කල්පනා කරන්නේ නැහැ. දැන් මේ නිතර පුණ්‍ය ධර්මයන් පමණයි සිද්ධ කරන්නේ. ඒ නිසා මේක සුදුසු දෙයක් නෙමෙයි, දඩහානියක් වෙනවා. ඒ නිසා මේ බුදුහාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ අනේපිට සිටුමාගේ සිටු මාලිගාවට ගෙන්නන එක නතර කරන්න, මේක කරන්න එපා කියලා මේ භාණ්ඩාගාරිකතුමාට ප්‍රකාශ කරනවා. එතකොට භාණ්ඩාගාරිකතුමා ප්‍රකාශ කරනවා, ඒක නම් කිසිසේත්ම වෙන්නේ නැහැ. යම් මිලාවකදී සිටුතුමා මගේ කෙස් ටික කපලා අරගෙන විකුණලා දන් දෙන්න ඕන කිව්වොත් ධනිය නැති වෙලා මම ඒ වෙලාවෙත් නිස්සබ්දව ඉන්නවා. මම ඒකටවත් විරුද්ධ වෙන්නේ නැහැ කියලා මේ දේවතාවට අර භාණ්ඩාගාරිකතුමා කියනවා. ඒකනොත් පලක් නොවුන නිසා මේ දේවතාව යනවා සිටුතුමාගේ පුතා වෙත. පුතා වෙත ගිහිල්ලත් අර විදිහටම කියනවා. ඒ විලාවේදීත් මේ පුතා නොඑක් විදිහට දෝෂාරෝපණය කරලා
දේවතාවව එතනින් පලවා ගන්නවා මේක සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ මෙහෙම දැන් දන් දීගෙන යනවා. එම ටික කාලයක් යනකොට අනේ පිටු සිටානෝ දුප්පත් වෙනවා. ඒ දුප්පත් වෙන්න හේතුව තමයි අනේ පිටු සිටානන්ගේ නායකත්වයයි ඉන්නවා. මේ ණය මේ 18 කෝටියක් නායකත්ව ඉන්නවා ලියකියවිලි සහිතව. ඒකට හිතන්න කොච්චර ණයට මුදල් දීලා තියෙනවද? පොලියට මුදල් දීලා තියෙනවද? ඉතින් ඒ අය මේ පොලිය දෙන්නෙත් නැහැ, ණය ගෙවන්නෙත් නැහැ. මොකොත් නැතුව නතර කළා කොච්චරක්ද? 18 කෝටියක් ධනිය. ඉතින් 18 කෝටියක් ධනිය නොදී ඒ අය ධනිය අවහිර කළා. ඊළඟ අනේ පිටු සිටානන්ගේ ධනිය තැන්පත් කළ තිබුණ අචිරවතී ගංගාව කිට්ටුව. ඒ ගංගාවේ ඉවුරු සෝදාගෙන ගිහිල්ලා හොලඟක් ඇවිදිලා මේ නිසා අනේ පිටු සිටානන්ගේ 18 කෝටියක් ධනිය මුහුදට ගහලා. ඒවා අනේ පිටු සිටානෝ නිදන් කරලා තිබුණේ මේ පිටර ලොකු හැලියොල දාලා මොඳට තද කරලා බැඳලා. ඒ නිසා ඒවා ගැලවුණේ නෑ. ඒවා පෙරලිල් පෙරලිලා ගියා කොහෙටද? මහමෝදට. මහමෝදේ පත්ලේ ඒවා පෙරලි පෙරලි තිබුණා. ඉතින් මේ විදිහට මේ 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 අනේ පිටු සිටානෝ දුප්පත් භාවයට පත් වුණා. මේව දුප්පත් වෙලා ඉන්නකොට අනේ පිටු සිටානෝ දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න යනවා. එම බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ගියයින් පස්සේ බුදුරජාණන් වහන්සේ අනේ පිටු සිටානන්ගෙන් අහනවා, සිටුතුමනි ඔබ තුමා තවත් දන් දෙනවද කියලා. එතකොට අනේ පිටු සිටානන් ප්‍රකාශ කරනවා, එයිමයි ස්වාමීන් වහන්ස, දැන් මම ඇඹුල් කඳ දන් දෙනවා. එතකොට ඔන්න හිතන්නක උදේ කාලයේට දෙන දේවල් ඇඹුල් කඳ දෙවෙනි කොට මම නියුඩු සාලිත් බත් දන් දෙනවා කියනවා. මේ එතකොට කල්පනා කරන්නට අනේ පිටු සිටානන්ට දෙන්න දෙයක්ම නැතිලා ගිහිල්ලා. උදේට තිබුණු අර ආහාර පාන දේවල් ගොඩක් අඩු වෙලා එතකොට නියුඩු කඳ දෙනවා. මේ මේ ඇඹුල් කඳ දෙනවා. ඒ වගේම මේ නියුඩු හාලි බත් දෙනවා. ඉතින් මේවයින් තමයි මේ ප්‍රකාශ වෙන්නේ. දා තිබුණු අන්තිම පුංචි මාහාරයේ හැටියට පොත්වල සඳහන් වෙන්නේ කාඩි හොද්දයි නියුඩු හාලේ බතුයි කියලා. එතකොට කාඩි හොද්ද කියලා හඳුන්වන පොද්දකුත්, ඒ වගේම නියුඩු හාලේ බතුත්. ඉතින් අනේ පිටු සිටාන මේ නියුඩු හාලේ බත් සමග දන් දෙනවයි කියනවා. දානීය මම අතාරින්නේ නැතය කියලා මේ බුදුරජාණන් වහන්සේට අනේ පිටු සිටානන් ප්‍රකාශ කරනවා. එම් ප්‍රකාශ කළයින් පස්සේ මේ අනේ පිටු සිටානන්ට බුදුරජාණන් වහන්සේ මේ දානීය ආනිසංස දේශනා කරනවා. දානීය කොයිතරම් ආනිසංසදායකද? බුදුරජාණන් වහන්සේට මේ දන් දෙන්න ලොකු දෙයක් නැති වුණත් පුංචි දෙයක් සද්ධාවෙන් ගෞරවයෙන් පූජා කරනවා නම් පිරිසුදුව ප්‍රමාණිකූලව සකස් කරලා ඒකෙන් ලැබෙන ආනිසංසයේ මහත් වූ ආනිසංසයක් බව බුදුරජාණන් වහන්සේ වර්ණා කරමින් මේ විලාවේ වේලාම සූත්‍රය අනේ පිටු සුටානන්ට දේශනා කරනවා. වේලාම සූත්‍රය තමා සඳහන් වෙන්නේ මෙයයි නිතර අහලා තියෙන අර තිරිසංකත සතිකුට දන් දුන්නොත් සියක් ආනිසංස ලැබෙනවා කියලා එහෙම විස්තර කරන්නේ. මේ විදිය ප්‍රමාණය මෙච්චරයි මෙච්චරයි කියලා කියන්නේ. ඒ නිසා යම් කෙනෙකුට මේ සිල්වත් කෙනෙක්, ගුණවත් කෙනෙක්, ඒ වගේම තිසරණ සහිත කෙනෙක්, සෝවාන් සකුදාගාමි අනාගාමි අරහත් වහන්සේලා, සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට දන් දෙන්න ලැබෙනවා නම් ඒකේ ආනිසංස ඉතා විශාල බව මේ වේලාම සූත්‍රයේ විස්තර වෙනවා. ඉතින් වේලාම සූත්‍රය මම කිව්වේ මේක දිග හේතු තියෙන එකක් කියලා විස්තර කරන්න කාලයක් නෙවෙයි. ඉතින් මේ මේ විදිහට අනේ පිටු සුටානන්ට දානීය ආනිසංස දේශනා කරනවා. මේ දානීය කොයිතරම් ආනිසංසද කියන එක. ඒක අප්‍රමාණ වූ මහානිසංසයක් මේ නිසා අත්වෙනවයි කියලා මේ බුදුරජාණන් වහන්සේ අනේ පිටු සුටානන්ට දේශනා කරනවා.
මේ කරුණු දේශනා කලයින් පස්සේ අනේපිට සිට අනුභවම සතුටට පත් වෙනවා. ඉතින් දැන් මේ අවස්ථාවේදී කල්පනා කරනවා අර දේවතාවා හතරවෙනි දොරටුවේ වාසය කරන දේවතාවා කල්පනා කරනවා දැන් හොඳ සුදුසු විලාව අනේපිට සිට ආනන් ළඟට යන්න. අර මුල් අවස්ථාවන් වලදී අර භාණ්ඩාගාරික ළඟට ගියා, සිටුතුමාගේ පුතා ළඟට ගියා. නමුත් මේ දේවතාව අසමත් වුණා සිටුතුමා ළඟට යන්න. සිටුතුමා ළඟට ගිහිල්ලා මේ කරුණ ප්‍රකාශ කරන්න තරම් අසමත් වුණා මේ දේවතාව. බලන්න සිටුතුමා කොයි විදිය පුණ්‍යවන්ත කෙනෙක්ද. ඉතින් මේ විදියට මේ බැරි වුණ නිසා දැන් කල්පනා කරනවා දැන් මට පුළුවන් සිටුතුමා ළඟට යන්න කියලා. මේ දේවතාවා සිටුතුමා ළඟට යනවා. ඒත් මධ්‍යම රාත්‍රියේ සිටුතුමා ඒ සිටුමාලිගාවේ තමන්ගේ යහන් කබඩාවේ ඉන්න අවස්ථාවේදී මේ දේවතාවා ඒ කාමරේ මාලෝකමත් කරගෙන සිටුතුමා ළඟට ගිහිල්ලා හසින් ඉන්නවා. එතකොට සිටුතුමා අහනවා ඔබ කවුද කියලා. එතකොට ප්‍රකාශ කරනවා සිටුතුමනි මම ඔබතුමාගේම මාලිගාවේ සතරවෙනි දොරටුවේ වාසය කරන දේවතාවා. එතකොට මේ සිටුතුමා අහනවා ඇයි ඔබ ආවේ කියලා. එතකොට ප්‍රකාශ කරනවා සිටුතුමනි ඔබතුමා හොඳටම දැන් දුප්පත් වෙලා. ඔබතුමාට දන් දෙන්න විදියක් නැහැ. මේ බුදුහාමුදුරන් වහන්සේටත් මේ ශ්‍රාවකින් වහන්සේලාටත් දන් දීමෙන් ඔබතුමාට කිසිම ඵලයක් අත් වෙන්නේ නැහැ. ඒක නසුදුසු ක්‍රියාවලියක්. ඔබතුමා ගැනවත් දරුවෝ ගැනවත් මේ අය අනිත් අය ගැනවත් නොසිතා කර්මාන්ත නොකොට මේ කරන දේ සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා සිටුතුමනි ඔබතුමා මේ දැන් දන් දෙන එක දැන්වත් නතර කරන්න. දැන් නැවත ඔබතුමා නැවත අර කර්මාන්ත කරන්න පටන් ගන්න. කර්මාන්ත කරලා ඉවෙන් ධනෙ උපයගෙන බොහොම පහසුවෙන් ජීවිතය ගත කරන්න මේ අවයස්ගත මේ අන්තිම කාලේ බොහොම හොඳින් ජීවිතය ගත කරන්නයි කියලා මේ දේවතාවා සිටුතුමාට අනුශාසනාවක් කරනවා. මේ අනුශාසනා වාගේ ඉන්න සිටුතුමා බොහොම කිපෙනවා. මොකද ප්‍රකාශ කරන්නේ ඔබ වැනි කෙනෙක් හා සමග, ඔබ වැනි අසත්පුරුෂ කෙනෙක් හා සමග මේ සිටු මාලිගාවේ ජීවත් වෙන එකත් නුසුදුසුයි. ඉතින් ඔබ වහාම මේ නිවසෙන් පිට වෙලා යන්න. දැම්මම වහාම පිට වෙලා යන්නයි කියලා සිටුතුමා අණ කරනවා. ඉතින් ධර්මයේ විස්තර කරනවා මේ දේවතාවට තමන්ගේ දරුවොත් අරගෙන යන්න සිද්ධ වුණා කියලා. මොකද සෝවාන් උතුමි කරපු ඒ නියෝගය මේ දේවතාවටවත් පැහැර හරින්න බෑ. ඒකේ ආයි වාසය කරන්න බෑ දේවතාවට. ඊතරම් බලවත් කියනවා ඒ වගේ උතුමෙක් ප්‍රකාශ කරන වචනේ. ගම්බීර පඤ්ඤේන සුදේසිතානි. ඒ කියන්නේ ගම්බීර නුවණක් තියෙන උතුමෙක් කරන ප්‍රකාශනයක්. රතන සූත්‍රයේ පුරාවකටම වැඩීම ගාථා ප්‍රමාණයක මහා සංඝරත්නයේ ගුණ තමයි අදිෂ්ඨාන කරන්නේ. සෝවාන් පුජ්ජලේකුගේ ගුණ. ඒව තමයි වැඩිපුරම අදිෂ්ඨාන කරලා තියෙන්නේ. ඉතින් ඒ කරුණු මේ නිසාම මේ දේවතාවට ඉන්ට බැරි වෙනවා. දේවතාවා මේ අනිපිට සුත්‍රාණන්ගේ සිටු මාලිගාවෙන් පිට වෙලා ගිහිල්ලා වෙනත් තැනක් ඉන්න කෙනෙක් නැති තැනක් හොයනවා. නමුත් දේවතාවට ලැබෙන්නේ නැහැ. දේවතාවා ඊට පස්සේ මොකද කරන්නේ? ආපහු එන්න ඕනේ කියලා හිතාගෙන දැන් දේවතාවට සිටුතුමා ළඟට ගිහිල්ලා කතා කරන්න විදිහක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? දේවතාවා යනවා මේ ඒ නගර ආරක්ෂක දේව පුත්‍රයා ළඟට. සවැත් නුවර ආරක්ෂා කරන ඒ නගර ආරක්ෂක දේව පුත්‍රයා ළඟට යනවා. ඒ දේව පුත්‍රයා ළඟට ගිහිල්ලා විස්තරේ කියලා මට මේ සිටුතුමාගෙන් සමාව අරගෙන මේ ආයි නැවත ඉදින්ට යන්න අවසර දෙන්න ඒක සිටුතුමා එක කතා කරලා දෙන්නයි කියලා. ඒ මේ නගර ආරක්ෂක මේ දේව පුත්‍රයා ප්‍රකාශ කරන ඔබ කළ තියෙන මහා ලොකු වරදක්. අනේපිට සිටානන් මේ කරපු මේ නියෝගයට විරුද්ධව කටයුතු කරන්න මටත් බැහැ. මට පුළුවන්කමක් නැහැ. කතා කරන්න යන්නවත් සුදුසු මේ පුළුවන්කමක් නැහැ. ඒ නිසා මට මේක කරන්න බෑ. ඔබ මහා බරපතල වරදක් කරපු කෙනෙක් කියලා මේ
නගරාරක්ෂක දේවතාවත් ප්‍රකාශ කරනවා. මේ විදිහට මේ දේවතාව කික්කිනා ළඟට යනවා. ගිහිලා මේ තමන්ගේ දුක කියනවා. නමුත් කවුරුත් කැමති වෙන්නේ නැහැ. චාතුම් මහරාජික දිව්‍ය ලෝකේ ආධිපත්‍යය දරන සතරවරන් දෙවිවරු ළඟට යනවා. නේද? මේ වෛශ්‍රවණ දෙවියෝ ළඟට. නේද? මේ විදිහට දෙවිවරු සතරවරන් දෙවිවරු ළඟටම ගිහිල්ලා ඒ දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. අනේ පිසුත්‍රාණන් ළඟට ගිහිල්ලා සමාව අරගෙන මට ඉදින්ට නැවතින්ට සලස්සලා දෙන්නයි කියලා මේ අය ප්‍රකාශ කරනවා. ඔබ කළා තියෙන්නේ මහ විශාල වරදක්. ඒ සානේපිට සිතානන්ගේ වචනයට විරුද්ධව අපට යන්න බෑ. අපට ඒ ഇതുමා ළඟට ගිහිල්ලා මේක කතා කරන්නවත් දෙන්න බෑ කියලා ප්‍රකාශ කරනවා. බලන්න මේ దేవතාවෝ කොයිතරම් අසරණ වෙනවද. මේ దేవතාව මෙතනින් අතර වෙන්නේ නැහැ. దేవතාව යනවා සක්‍ර දේවේන්ද්‍රයා ළඟට. ඉකිල කියන්නේ චාතු මහරාජික දිව්‍ය ලෝකයක් ඉක්මවලා තාවතින්ස දිව්‍ය ලෝකේ අධිපති దేవතාවුන් වහන්සේ ළඟට තමයි යන්නේ. කවුද? සක්‍ර දේවේන්ද්‍රයා. සක්‍ර දේවේන්ද්‍රයා ළඟට ගිහිල්ලා මේ සියලු ප්‍රවෘත්ති ප්‍රකාශ කරලා තමන්ගේ දුක කියනවා. සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරනවා, මටත් බෑ අනී පිටිසුටාන ළඟට යන්න. මටත් බෑ ඔබ වෙනුවෙන් කතා කරන්න යන්න. ඉන්සයික මට කරන්න බැරි දෙයක්. ඒක මට මේ සුදුසු නෑ. මේ ඒ තරමට එතකොට හිතන්ට අනේ පිටිසුටානන්ගේ වචනේ කොයිතරම් බලවත්ද කියලා. සක්‍ර දේවේන්ද්‍රයා පවා ඒකට යමක් විරුද්ධව කරන්න සූදානම් නෑ. ඉතින් මේ විදිහට මේ దేవතාව නැවත නැවත කියනකොට සක්‍ර දේවේන්ද්‍රයා උපායක් කියලා දෙනවා. මං එහෙනම් ඔබට ක්‍රමයක් කියලා දෙන්නම්. මොකද ඔබ ගිහිල්ලා අර ලිපිලේඛන සහිතව ණයට ගත්තු මේ 18 කෝටියක් ධනෙ තියෙනවනේ, අන්නේ ධනෙ ලබලා දෙන්න සිටුතුමාට. එතකොට කියනවා මං කොහොමද කරන්නේ. එතකොට කියනවා ඔබ යක්ෂයෝ 3-4 දෙනෙකුත් එකතු කරගන්න. එකතු කරගෙන ඒ අයත් එක්ක අර ලියකියවිලිත් අරගෙන මේ අරක්කැමි වේශයත් අරගෙන යක්ෂ වේශයත් මවාගෙන අර ගෙවල් වලට ගිහිල්ලා ඒ අයගෙන් ධනෙ අරගන්න. සිටුතුමාට අයිති ධනෙ අරගෙන නැවත සිටුතුමාණන්ගේ කබඩාවලේ ධනෙ පුරවන්න. ඒ 18 කෝටියක් ධනෙ ණයට ගත්ත ඒවා ටික සම්පූර්ණයෙන්ම ඒ කබඩා පුරවන්න. ඊළඟට ප්‍රකාශ කරනවා අර අචිරවතී ගංගාව ළඟ තිබිලා මොහොතට ගහගෙන ගිය ධනෙ තාමත් මුදුපතුලේ කිසිම වෙනසක් වෙලා නැතුව තියෙනවා. ඔබ ඒ 18 කෝටියක් ධනියත් අරගෙන ඇවිදිලා ඒ කබඩාවන් පුරවන්න. ඊළඟට සක්‍ර දේවේන්ද්‍රය ප්‍රකාශ කරනවා අන්න අසවල් තැන තියෙනවා 18 කෝටියක් ධනිය කාටවත් උරුම නැති එකක්. අන්නේ තැන තියෙන 18 කෝටියක් ඒ ධනිය කවණු 18 කෝටියක් ගිනල්ලා ඒ අනේ පිටිසුටුමාගේ ඒ මේ ගබඩාවන් පුරවන්න. එතකොට 54 කෝටියක් ධනිය මේ దేవතාවට කියනවා අනේ පිටිසුටානන්ගේ ඒ ගබඩා පුරවන්ටයි කියලා. ඉතින් මේ దేవතාව මේ සියල්ල කරනවා. සියල්ල කළා ඉවර වෙලා අනේ පිටිසුටානන් ළඟට යනවා. ගිහිලා අනේ පිටිසුටානන්ට ප්‍රකාශ කරනවා, සිටුතුමනි මාතින් බරපතල වරදක් සිදු වුණා. සිටුතුමනි මට සමාව දෙන්න. මම කරපු වරදට මම්ම දඬුවම් වින්දා. සිටුතුමාණන්ගේ අර වියකීවිලි සහිතව ණයට ගත්තු 18 කෝටියක් ධනිය මම නැවත ගිනල්ලා ඒ ගබඩාවල් පිරෙව්වා. ඊළඟට මේ මොහොතට ගහගෙන ගිය 18 කෝටියක් ධනිය මම නැවත ගිනල්ලා කබඩාවල් වල පිරෙව්වා. මේ විදිහට අයිතිකාරයෙක් නැති 18 කෝටියක් ධනියත් මං කබඩාවල් පිරෙව්වා. දැන් 54 කෝටියක් ධනිය මං පුරවලා තියෙන්නේ දඬුවම් වශයෙන්. එතැන් සිටුතුමනි මට නැවතත් මේ සිටු මාලිගයේට පදිංචියට අර සතරවෙනි දොරටුවට එන්න අවසර දෙන්න. මේ දඬුවම් මං විඳලා තියෙන්නේ සම්මේක මට සිද්ධ කරන්ටයි කියලා
මේ සිටුතුමාට ප්‍රකාශ කරනවා. සිටුතුමා කල්පනා කරනවා මෙයා තමන්ම තීරුම් ගත්ත තමන් කරපු වරද, ඒ කරපු වරදට දඬුවනොත් වින්දා, විඳලා දැන් සමාවත් ඉල්ලනවා. ඒ නිසා මේ සිටුතුමා ප්‍රකාශ කරනවා මට සමාව දෙන්න පුළුවන්. නමුත් ඔබ මගෙන් සමාවත් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ළඟදී. ඒ බුදුරජාණන් වහන්සේ ළඟදී සමාව ගත්තොත් තමයි මේ ඔබට මේ සමාව ලැබෙන්නේ කියලා මේ ප්‍රකාශ කරනවා. ඉතින් මේ විදිහට මේ අනේපුට සිටානෝ මේ දේවතාවත් සමග කොහටද යන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේට මේ සියලු ප්‍රවෘත්ති ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ දේවතාව අරමුණු කරගෙන ධර්ම දේශනා කරනවා. නේද? ධර්ම දේශනාවෙන්දී මේ බුදුහාමුදුරන් වහන්සේ මේ දේවතාවට විස්තර කළා දෙනවා මේ පව් වල විපාක තමන් කරා පැමිණෙනවා. පව් කරපු මේ මිනිසයා යහපතක් දකින්නේ නැහැ. ඒ නිසා පවින් වැළකුණු පුජ්‍යලයා යහපතක් දකිනවා. මේ කුසල් කරන මිනිසයා කුසලේ විපාක දකිනවා. ඒ වගේම අයහපත දකිනවා. ඒ අයහපතින් මිදෙනවා. ඒ නිසා කුසල ධර්මයන්ගේ විපාක ඒ තැනැත්තාට සැපසහගතව පැමිණෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේවතාවට ප්‍රකාශ කරනවා. මේ ගාථාවන් ධම්මපදේහි පාප වර්ගයේ සඳහන් වෙනවා. මේ අනේපිටු සුඨානන්ගේ දේවතාවට ප්‍රකාශ කරපු මේ ගාථාවන්. මේ ධර්මය අහගෙන ඉඳලා මේ දේවතාව සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ සෝවාන් ඵලයට පත් උනායින් පස්සේ මේ දේවතාව ප්‍රකාශ කරනවා, ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මං කරපු සියලු වරදවලට මට සමාවෙන්න කියලා. නැවතත් වරදවල් සිහිපත් කළා, දඬුවන් සිහිපත් කළා, සමාවෙන්නවා. මේ බුදුරජාණන් වහන්සේගෙනුත් සමාව අරගෙන ඒ මොහොතේම අනේපිටු සුඨානන්ගෙනුත් සමාව අරගන්නවා. සමාව අරගත්තයින් පස්සේ මේ අනේපිටු සුඨානෝ බොහොම සතුටටපත් වෙනවා, සමාව දෙනවා. සමාව දීලා ඉරිලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී අනේ පිටි සිටාන ප්‍රකාශ කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මට දේවතාවන් අවහිර කළත් මම දානේ දින එක නතර කළේ නෑ. ඉතින් මම දන් දින එක එහෙම නතර කරන්නේ නෑ. නිසා මම මේ දාණය නිරන්තරවම දන් දෙනවා කියලා අනේ පිටි සිටාන බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. මින් ප්‍රකාශ කළයින් පස්සේ මේ අනේ මේ 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 ප්‍රකාශයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සිටුතුමනි මේ මේ අල්පේසාක්‍ය දෙවි කෙනෙක් තමයි ඔබේ දානයට විරුද්ධව කටයුතු කරන්න ආවේ. අනේ විදු සිටුතුමනි, පෙර පඬිවරු අබුද්ධෝත්පාද කාලිකදී මේ 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 කාම ලෝකේහි සියලු අධිපති භාවයට පත් වෙලා සියලු අනසක පතුරවාගෙන ඉන්න මාරය පැමිණලා බාධකයක් ඇති කළත් මම දානේ දුනොදී හිටියේ නැ. මේ පිළ පඬිවරු දන් දුන්නා. නිසා දන් දීම ඒ තරම් වටිනවා. ඉතින් ගිනි අඟුරු වලකට පැනලත් මං එහෙම දන් දුන්නා කියලා අනේ පිටු සුටානන්ට මේ අතීත ප්‍රවෘත්තිය විස්තර කරනවා. ඒ විලාවේ අනේ පිටු සිටානෝ මේ කරුණු ටික අහලා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඒ අතීතයේ සිදුවුණු සිදුවීම අපට දේශනා කරන්නටයි කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. ඉතින් මෙම ආරාධනා කළයින් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අතීත සිදුවීම විස්තර කරන්න පටන් ගන්නවා. ඔන්න දෙනොයි අවිජාතක කතාව ප්‍රකාශ කරන්නට එන්නේ. මේ කදිරංගාර ජාතකය. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සිටුතුමනි මේ බර මේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රජ කරන කාලයේදී මේ එක්තරා සිටු පවුලක සිටු පුත්‍රයෙක් වශයෙන් මං ඉපදුනා.
පුංචි කාලේ ඉඳලා බොහෝම සැප සම්පත් ඇතිව බොහෝම පහසු ජීවිතයක් මං ගත කළා. තරුණ අවදියට පත් වුණයින් පස්සේ මං බොහෝ දන් දුන්නා. මේ දන් දෙන කාලේ හැබැයි ඉතින් මට මේ ගුණවත් කෙනෙක් සිල්වත් කෙනෙක් ලැබුණේ නැහැ. මං දන්සල් හයක් පවත්වාගෙන ගියා. නගරයේ දොරටු හතරෙහි දන්සල් හතරකුත්, නගරයේ මැදෙහි දන්සලකුත්, ඒ වගේම මගේ මේ සිටු නිවසේ ඉදිරියේ තවත් දන්සලකුත් විදිහට දන්සල් හයක් පවත්වාගෙන ගියා. මේ දන්සල් හයේ මම බොහෝ දන් දුන්නා. බොහෝ පිරිසක් මේ දානීය ආහාර පාන ගත්තා. නමුත් ඒ අය අතර අබුද්ධෝත්පාද කාලයක් තිසරණ සහිත කෙනෙක් ලැබුණේ නැහැ. ඉතින් තිසරණ සහිත කෙනෙක් නොලැබ ඒ කාලයේ තුලදී දන් දීලා මට මං හිතනවා මට බොහෝ ආනිසංස ලැබුණේ නැහැ. ඉතින් මං කල්පනා කරනවා මට ආනිසංස දෙන්න නම් ඒ වගේ උතුමෙක් ලැබෙන්න ඕනේ කියලා නිතර දෙවිලේ කල්පනා කර කර කතා කර කර හිටියා. මෙහෙම යනකොට එක අවස්ථාවකදී මාගන්ධන පර්වත හිමාලයේහි වැඩ වාසය කරන පසේ බුදුරජාණන් වහන්සේ නමක් දින හතක් නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉඳලා උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා කල්පනා කරනවා අද දානීය මට නොලැබුණොත් මම පිරිනුවම් පානවා. ඉතින් අද මට දානීය ලබා ගන්න සුදුසු තැනක් තියනවද? දන් දෙන්න සුදුසු කෙනෙක් ඉන්නවද? එහෙම පාප ධර්මයක් සිද්ධ කරගන්නේ නැතුව දානියක් පූජා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා බලනකොට සිටුතුමාගේ අදහස දැකලා සිටුතුමා ගැන දැකලා මේ පසේ බුදුරජාණන් වහන්සේ සිටුමාලිගයට වඩිනා පිණ්ඩපාතේ. එහෙම සිටුමාලිගයේ ඉදිරියේ පිණ්ඩපාතේ වැඩ ඉන්නකොට ඒ සිටුමාලිගයේ සේවකේ සිටුතුමාට ගිහිල්ලා ප්‍රකාශ කරනවා, සිටුතුමනි ඔබතුමා නිතර ප්‍රකාශ කළානේ සිල්වත් ගුණවත් උතුමෙක් මට ලැබුණේ නෑ කියලා. ස්වාමීන් වහන්සන්න මේ පසේ පුත්‍රජානන් වහන්සේ නමක් ඇවිදilla ඉන්නවා සිටුතුමනි මේ දානේ මේ පිණ්ඩපාතේ කියලා. මේ වෙලාවේ සිටුතුමා බොහොම සතුටටපත් වෙලා අර සේවකයාට කියනවා, එහෙනම් ඔබ ගිහිල්ලා ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අරගෙන එන්න දානේ පූජා කරන්නයි කියලා. දැන් පසේ බුදුරජාණන් වහන්සේ මේ සිටුමාලිගේ ඉදිරියේ පිණ්ඩපාතේ වැඩ ඉන්නවා. මෙයා ඇවිදිලා බලනවා. මෙයා බලනකොට මෙයාට පේනවා සිටුමාලිගාවේ මිදුලේ අර මේ පසේ බුදුරජාණන් වහන්සේ සිටුමාලිගාවත් අතර 18 රියන් ගැඹුරු මහා ගිනි අඟුරු වලක් තියෙනවා. මෙයාට යන්න විදිහක් නැහැ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අරගන්න. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ගන්න යන්න බැරි වෙනකොට මෙයා ආපසු ගිහිල්ලා සිටුතුමාට ප්‍රකාශ කරනවා, සිටුතුමනි මහා ගිනි අඟුරු වලක් මෙවිලා මේ සිටුමාලිගාවේ මිදුලේ. පසේ බුදුරජාණන් වහන්සේ ළඟට යන්න විදිහක් නැහැ ස්වාමීන් වහන්ස කියලා මේ විලාවේදී මේ සේවකයා ප්‍රකාශ කරනවා. ඒ විලාවේදී සිටුතුමා කල්පනා කරනවා, මම දෙන දානීය අද කාටවත් වළක්වන්න බෑ. මං අඟුරු වලට වැටිලා හරි දානීය දෙනවා කියලා කල්පනා කරගෙන මේ ප්‍රණීත රසයන්ගෙන් යුක්ත දානීය අත ඇතිව පසේ බුදුරජාණන් වහන්සේ ළඟට යන්න සිටුමාලිගයෙන් එළියට එනවා. සිටුතුමා දකිනවා අර මහා ගිනි අඟුරු වල. ඒ ගිනි අඟුරු වල දැකලා සිටුතුමා කල්පනා කරනවා, මේ ගිනි අඟුරු මල කවුද මැව්වේ? එහෙම හිතලා අදිෂ්ඨාන කරලා ආස දෙස බලනකොට පේනවා මාර දිව්‍ය පුත්‍රයා ඉන්නවා. එතකොට අහනවා, මේ දෙවි කෙනෙක් ඉන්නවා දකින්නේ, ඔබ කවුද කියලා අහනවා. එතකොට කියනවා, මම මාර දිව්‍ය පුත්‍රයා කියලා. එතකොට මේ ගිනි අඟුරු මල මැව්වේයි කියලා අහනවා. එතකොට ප්‍රකාශ කරනවා, අද මේ පසේ බුදුරජාණන් වහන්සේට දානි නොලැබුණොත් උන්වහන්සේ පිරිනිවන් පානවා. උන්වහන්සේ පිරිනිවන් පාන එක හොඳයි. මොකද
එතකොට නැවත මේ පුණ්‍ය ධර්මයන් කරවන්නට තව කෙනෙක් නැති වෙනවා. ඒ නිසා තමා පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවන්ට අවශ්‍ය නිසා උන්වහන්සේගේ දානි වළක්වන්නටයි සූදානම් වෙන්නේ. ඒ වෙලාවේදී මේ සිටු පුත්‍රයා සිටුතුමා මේ ප්‍රකාශ කරනවා මේ අඟුරු වලට වැටිලා මේ අඟුරු වලට මාව වැටිලා මගේ ශරීරයේ පිච්චිලා ගියත් මගේ හිස යටට ගිහිල්ලා කකුල් උඩට ඇවිදිලා මේ අඟුරු වලෙහි මේ මම පිච්චිලා ගියත් මම අද දානි දෙන එක නතර වෙන්නේ නැහැ. මම එහෙම හරි පසේ බුදුරජාණන් වහන්සේට දන් දෙනවා කියලා මේ සිටුතුමා ප්‍රකාශ කරනවා. එකල සිටුතුමා මේ කල්පනා කරනවා අර අඟුරු මේ වල ළඟට ඇවිදිලා බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ ඉදිරි ඉඳගෙන තමයි අර ප්‍රකාශ කරන්නේ. මොකද්ද? කාමං පතාමි නිරයන් උද්දං උද්දපාදෝ අවන්සිරෝ නානරියං කරිස්සාමි නන්දපින්දං පටිග්ගාමීති කියලා මේ ප්‍රකාශ කරන්නේ. මේ අඟුරු වලට මම වැටිලා මගේ හිස යටට ගිහිල්ලා පාදයේ උඩට ආවත් මම මේ ක්‍රියාවලිය නතර කරන්නේ නැහැ. මේ දානීය නතර කරන්නේ මම මේ දාන මේ පුණ්‍ය ධර්මය පිණ්ඩපාතේ පූජා කරන ස්වාමීන් වහන්සේ මේ පිණ්ඩපාතේ පිළිගන්නා සේක්වා කියලා අදිෂ්ඨාන කරලා මොකද කරන්නේ? අඟුරු වලට පාදයේ තියනවා. අර 18 රියන් අඟුරු වලින් මේ විශාල නෙළුම් මලක් උඩට ඇවිදිලා අර සිටුතුමාගේ පාදයේ පිළිගන්නවා. සිටුතුමා නෙළුම් මල මත නෙළුම් කෙමිය උඩ ඉඳගෙන නෙළුම් මේ සිටුතුමාගේ ශරීරය අර නෙළුම් රේණු වලින් පිරිමැදිමින් මේ සිටුතුමා මේ පසේ බුදුරජාණන් වහන්සේට දානි පූජා කරනවා. බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් යුක්තව මේ සිටුතුමා පසේ බුදුරජාණන් වහන්සේට දානි පූජා කරනවා. ඉතින් මේ විදිහට මේ දානීය බොහොම අදිෂ්ඨානයෙන් යුක්තව තමගේ ජීවිතයේ පරදුවට තියලා මේ අඟුරු වල මතින් ගිහිල්ලා මේ පසේ බුදුරජාණන් වහන්සේගේ දා පාත්‍රයට අර ප්‍රණීත දානය පූජා කරනවා. මේ සිටුතුමා ප්‍රමාණ සතුටකට පත් වෙනවා මේ දානීය පූජා කරලා. මේ අවස්ථාව වෙනකොට සිටුතුමාගේ මාලිගයේ ඉදිරියේ අඟුරු වල මැවෙනවා කියලා ආරංචි වෙනකොට විශාල පිරිසක් එතින්ට රැස් වෙනවා. මොකද්ද මේ උනේ කියලා බලන්න. ඒ නිසා අර මේ අඟුරු වලින් නෙළුම් මල උඩට ඇවිදිලා සිටුතුමාව පිළි අරගෙන දානීය පූජා කරනකොට සියලු දෙනාම මහා සාදුකාරයක් දෙන්න ගන්නවා. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේත් මේ පිණ්ඩපාතය අරගෙන එතන ඉඳලම අහසට පැන නැගලා මේ සිටුතුමා මාගන්ධන පර්වතයට එතනින්ම වඩිනවා. මේ දානිය අරගෙන මේ බව මේ දැන් මේ කරුණු ටික බුදුරජාණන් වහන්සේ අනේ පිටසිටානන්ද ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. සිටුතුමනි, එදා මේ කාම ලෝකේට අධිපති මාර දිව්‍ය පුත්‍රයා ඇවිදිලා මාව වළක්වන්නට ඇදුවත් ගිනි අඟුරු වලින් මෙහෙම මට පීඩා කළත් මම දානිය අතහැරියේ නැහැ. එදා දානිය දුන්න ජීවිත පරිත්‍යාගයේ මෙන්න මේ විදිහේ ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව මේ පින්කප් කරන එක අපි හඳුන්වනවා පාරමිතා පුරණ එක පරමත්ත පාරමිතාව කියලා. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා කියලා තුනක් තියෙනවා කියලා අපි දන්නවා. බාහිර දේවල් දෙන එක, ඒ වගේම ඒක පාරමිතාව, තමන්ගේ අංගපසඟ, ඒ කියන්නේ තමන්ගේ ශාරීරියේ සතු දේවල්,
දන්දෙනක වකු ගඩුල්ලේ ඇස් ආදී මේ දේවල් දන්දෙනක මේ උපපාරමිතාව කියලා හඳුන්වනවා. තමන්ගේ මුළු ජීවිතයමත් එක්ක දන් දෙනවා නම් ඒක පරමත්ත පාරමිතාව. එමනම් මෙතෙන්දී නුවණින් යුක්තව කරපු පරමත්ත පාරමිතාවක් සම්පූර්ණත්වයට පත් වෙනවා අපේ බෝසතාණන් වහන්සේගේ. ඉම්බෝ බුදුරජාණන් වහන්සේ මේ විදිහට වනේ පිරිසුටානන්ට ප්‍රකාශ කරන ඔබ මේ අල්පේශාක්‍ය දිවි කෙනෙක් විසින් වළක්වපු දානයක් තමයි ඒ ඩොකිරීලා ඉටු කළේ. මෙන්න මෙහෙමයි පාරමී පුරණ සමයේ මම සිද්ධ කළේ කියලා අනේ පිටුසිටානන්ට මේ කදිරංගහාර ජාතකය දේශනා කරනවා. අනේ පිටුසිටානන් ඇතුළු ඒ සිට හැම දිනාම බොහොම සතුටට පත් වෙනවා. ඉතින් ඒ හිටපු බොහෝ දෙනෙකුට ඒ ධර්ම දේශනාව අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව සිද්ධ කළයින් පස්සේ මාර්ගඵලයන්ට පත් වුණා කියලා ධර්මයේ විස්තර වෙන්නේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ අවසානයේදී දේශනා කරනවා එදා ඒ සිටුතුනා තමා අද සම්මා සම්බුද්ධත්වයට පත් වුණ මම්මයයි කියලා මේ පෙර පූර්ව පරසන්ධි කලපලා ඒ ජාතක කතා දේශනය එතනින් අවසන් කරනවා. ඉතින් මෙන්න මේක තමයි කදිරංගාර ජාතකය. ඒ ජාතක කතාව 39 වෙනි ජාතක කතාවයි. මේ ජාතක කතාව පිළිබඳව මම හිතන්නේ කරුණු ගොඩාක් විස්තර කරන්න තියෙනවා. හරිමනම් සූත්‍රයක්ම තියෙනවා බුදුරජාණන් වහන්සේ දානීය ගැන දේශනා කරපු වීලාම සූත්‍රය. ඒ වගේම අර දේවතාවට ප්‍රකාශ කරපු කතා ධම්මපදයේ තියෙන. ඉතින් ඒ බොහෝ කරුණු ඇතිවයි මේ ජාතක කතාව අපි අද ප්‍රකාශ කළේ. නිසා මේ පිළිබඳව අපට මොනවා හරි කරුණු සාකච්ඡා කරන්න තියෙනවා නම් මම හිතන්නේ කාලය තියෙනවා අපට, නැත්නම් අදහස් ඉදිරිපත් කරන්න කාලය තියෙනවා, එහෙම අවස්ථාවක් තියෙනවා. එනිසා ඒ අවස්ථාව අපට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ බවත් මේ වෙලාවේ මතක් කරනවා. නිසා ප්‍රශ්න තියෙනවා නම්, අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එහෙම නැති වුණොත් අපි මේ ධර්ම දේශනාව අවසන් කරමු. ඉතින් මේ කදිරංගහාර ජාතකය පරමත්ත පාරමිතාව සම්පූර්ණ වෙන ජාතක කතාවක් කියලා අපි මතක් කරන්ට යුතුනා. ඒ වගේම බොහොම නුවණින් විමසලා කටයුතු කළේ බෝසතාණන් වහන්සේ නමකට අබුද්ධෝත්පාද කාලයක නමුත් බොහොම ශ්‍රද්ධාවක් තියෙනවා. ත්‍රිවිධ රත්නයේ කෙරෙහි බොහොම පැහැදීම් සිතක් ඇති වෙනවා. ඒක ආගම ශ්‍රද්ධාව හැටියට කියන්නේ. ඒ ශ්‍රද්ධාව මේ බෝසතාණන් වහන්සේලා ළඟම තියෙන ශ්‍රද්ධාවක්. ඒ බුදුරජාණන් වහන්සේ නමක් නැති වුණත්, ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේ නමක්වත් නැති වුණත්, ඒ කාලය තුලදී මේ මහා බෝසතාණන් වහන්සේ කෙනෙකුට ඒ උතුම් ශ්‍රද්ධාව උපදිනවා. ඒක ස්වභාවයෙන්ම පැමිණෙන එකක්. එහෙමනම් ඒ අනුවයි ඉදා ඒ මේ බරණැස් නුවර වාසය කරපු මේ සිටුතුමා කටයුතු කරන්නට යෙදුනේ. එහෙමනම් මේ කදිරංගහාර ජාතකය අපි අවසන් කළා. දැන් මේ මොහොතේදී කල්පනා කරගන්නට අපි ඉතා උදාර උතුම් වටිනා කුසල දහම් රැසක් ඉතා මැනවින් සිද්ධ කරගන්නට යෙදුනා. මේ සිදු කරගන්නට යෙදුන මේ වටිනා උදාර කුසල ධර්මතාවයන් සියල්ල අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදුසසුනත් සුරකින අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොටෙහි සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සැපවත් වේවා, සැපයන්ගින් සැපයන්ටපත් වේවා. සියලු දිනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීත්වා කියලා ප්‍රාර්ථනා.